एकम वर्गे द्रव एकम वर्गे द्रव एकम वर्गे द्रव एनम सर ओ अरे आकर्षण विकार विकर्षण लीवे ओ ඊට පස්සේ මොනවද ලීවේ ඊට පස්සේ නිගමනය කියලා දාලා ලියන්න නිගමනය කියලා දාලා ලියන්න පළවෙනි තල ලකුණු දාලා හිරුෂ හරි නිගමනය කියලා පළවෙනි තල ලකුණු දාලා ලියන්න එකම වර්ගයේ ද්‍රව එකම වර්ගයේ ද්‍රව එනම් එකම වර්ගයේ ද්‍රව එනම් මොන ද්‍රවද සජාතීද විජාතීද එකම වර්ගය නම් සජාතී එනම් සජාතීය ද්‍රව එනම් සජාතීය ද්‍රව ආකර්ෂණය වේ සෝරි සජාතී ද්‍රව ආකර්ෂණ විකර්ෂණය නේ එකම වර්ගය सजातीय द्रव विकर्षणय वे सजातीय द्रव विकर्षणय वे हरि विजातीय द्रव सॉरी इलान तार लोकन दाल लिया इलान तार लोकन दाल लिया ना वेनस वर्गवल द्रव वेनस वर्गवल द्रव इनाम इनाम विजातीय द्रव विजातीय द्रव विजातीय द्रव आकर्षणय वे विजातीय द्रव आकर्षणय वे हरिद विजातीय द्रव आकर्षण ये कारणवत् ओलुवेतियागन अभी ईलांकोट सर याम ईलांकोट सर नेमे हरि अपीट कियनवा हरि अपीट कियनवा वेनस द्रव्य किहिपयक अतरिन चुंबकयक हंदुना गणि चुंबकयक वेनकर हंदुना गणिम हरि वेनस द्रव्य किहिपयक अतुरिन चुंबकयक वेनकर हंदुना गणिम හරිද ඒ කියන්නේ ඔන්න මංගාව තියනවා හරි මංගාව තියන මාක පෙන් එක හරිද මට මන් දන්නේ මේක ඇත්තට මේක ඇතුළ චුම්බකයක්ද මොකක්ද කියලා මම දන්නේ මට මාක පෙන් එක ක්ලිප් එක ගන්නකොම මම අපි ගන්න මාක පෙන් එකේ ක්ලිප් එක හරි එතකොට මට මේ මාක පෙන් එකේ ක්ලිප් එක හරි මාක පෙන් එකේ ක්ලිප් එක චුම්බකයක්ද නැද්ද කියලා බලන්න ඕන චුම්බකයක් ಅದ නැද්ද කියලා හරි සමංගාව තියනවා තව යකඩ තහඩුවා මේ යකඩ තහඩුව හරි මේක චුම්බකයක්ද නැද්ද කියලා මට බලන්නත් ඕන හරි ඊට පස්සේ මංගාව තියනවා තව පොඩි චුම්බකයක් පොඩි එකක් පොඩි මේක යකඩ පෙත්තක් කියලා ඉතින් මොකක් හරි පෙත්තක් වල දාන්නේ නැහැ මේක මේකත් චුම්බකයක්ද නැද්ද කියලා හොයාගන්න ඕන හරි දැන් මංගාව කීයක් තියනවා දේවල් තුනක් තියනවා හරි ක්ලිප් එකක් තියනවා යකඩ පෙත්තක් තියෙන ඊට පස්සේ මංගාව තව තියෙනවා පොඩි චුම් පොඩි කරි පෙත්තක් දන්නේ නැහැ තාම චුම්බකයක්ද කියලා මට ඕන හරිද මෙයාලගේ චුම්බකය කවුද කියලා හඳුනා ගන්න හරිද මෙයාලගේ චුම්බකය කවුද කියලා හඳුනා ගන්න හරි මුලින්ම අපි යමු ක්ලිප් එක චුම්බකයක්ද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන්ද බලන්න හරි මම එකට මංගාව තියෙන චුම්බකය අරගන්නවා හරිද බලන්න ක්ලිප් එක චුම්බකයට ලං කරපුවාම ආකර්ෂණය වෙනවද ආකර්ෂණය වෙනවද නෑ විකර්ෂණය වෙනවද ඕ විකර්ෂණය වෙනවද නෑ විකර්ෂණය වෙනවද ආකර්ෂණය වෙනවද නෑ විකර්ෂණය වෙනවා නම් එයා ඈත් වෙන්න ඕනනේ හරි බලන්නකො මේ විකර්ෂණය වෙනවා අම් මෙයාලා මෙහෙම ඈත් වෙන්න ඕන ඈත් වෙන්න ඕනේ මේ ලං වෙන්නේ නැහැ මෙයාලා ඈත් වෙනවා එහෙම ලං කරන්න බෑ මට මං ඈත් කරන්නේ මේ ඈත් වෙනවා මේ ඔටෝ
විකර්ෂණය වෙන්නේත් නැහැ මේක ආකර්ෂණය වෙන්නේත් නැහැ එතකොට මේක චුම්බකයක්ද පෑන් මේ ක්ලිප් එක නැහැ හරි ඊට පස්සේ මං යනවා මෙන්න මේ යකඩ තහඩුව ගාවට හරි යකඩ තහඩුව මේ අග්‍රයට ආකර්ෂණය කරද්දි මොකද උනේ මේක අග්‍රයට ලං කරද්දි මොකද උනේ ආකර්ෂණය වුණා ආකර්ෂණය වුණා අග්‍රයට ලං කරද්දි අනිත් අනිත් අග්‍රයට ලං කරද්දි ආකර්ෂණය වෙනවා මේක විකර්ෂණය වෙනවද මොන වෙලාවකම විකර්ෂණය වෙනවද මේක විකර්ෂණය වෙන්නේ නැහැ හරි එතකොට ඔන්න දැන් ඔයාලට ඔළුවේ තියෙන්න ඕන මේක ආකර්ෂණය වුණෙත් නැහැ විකර්ෂණය වුණෙත් නැහැ හරි මේක ආකර්ෂණය වෙනවා විතරයි විකර්ෂණය වෙන්නේ නැහැ හරි ඊට පස්සේ අපි යමු මෙන්න මේකට හරි ඔන්න මම මේකේ එක පැත්තකට ඒකාග්‍රයක් ලං කරද්දි එක එක පැත්තකට ඒකාග්‍රයක් ලං කරද්දි මොකද උනේ මේක ආකර්ෂණයේද විකර්ෂණයේද ඔන්න මොකද වෙන්නේ ආකර්ෂණය වුණා. ඔන්න දැන් මං අනිත් පැත්ත ලං කරන්න හදනවා. අනිත් පැත්ත ලං කරන්න හදනවා. මොකද වෙන්නේ? අනිත් පැත්ත ලං කරන්න හදද්දි බලන්න එතකොට හරි. එතකොට බලන්න මම පෑන් ක්ලිප් එක ගත්තාම ආකර්ෂණය වෙන්නේත් නැහැ ආකර්ෂණයකුත් නැහැ විකර්ෂණයකුත් නැහැ හරිද විකර්ෂණයකුත් නැහැ යකඩ තහඩුව ගත්තාම ආකර්ෂණය විතරයි විකර්ෂණයක් තියෙනවද විකර්ෂණයක් තියෙන යකඩ තහඩුවට මතක් කරන්න නැහැ යකඩ තහඩුව ලං කරලා ඇට් දුන්නේ නැහැ මොන පැත්තෙන් ලං කරත් ඒක ඇලවෙනවා නේ විකර්ෂණයක් නැහැ. හරි. හැබැයි චුම්බකයට ගියපුවාම මේකේ එක පැත්තක් ලං කරද්දී ආකර්ෂණය වෙනවා. කියන්නේ ආකර්ෂණයකුත් තියෙනවා. අනිත් පැත්ත ලං කරද්දී මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. ඔන්න එතකොට විකර්ෂණයකුත් තියෙනවා. හරිද? එතකොට මොනාහරි ද්‍රව්‍යයක් කියන්නේ මෙන්න මේ වගේ ද්‍රව්‍යයක් හරි මොකක් හරි චුම්බකයක් ළඟ ආකර්ෂණයයි විකර්ෂණයයි දෙකම පෙන්වනවා නම් හරිද බලන්නකො චුම්බකය ආකර්ෂණේ විකර්ෂණේ දෙකම පෙන්නවානේ හරි යකඩ තහඩුනම ආකර්ෂණේ විතරයි පෑන් ක්ලිප්පම ආකර්ෂණත් විකර්ෂණත් මොකුත් නැහැ එතකොට මොනා හරි ද්‍රව්‍යයක් චුම්බකයක් ළඟ ආකර්ෂණය සහ විකර්ෂණය කියන දෙකම පෙන්වනවා නම් මේක චුම්බකයක් කියලා අපිට කියන්න පුළුවන්. ඔව්. ඔය චුම්බක විතරනේ දෙකම පෙන්වන්නේ. නේද? අනිත් අය දෙකම පෙන්වනවද? නැහැ. ආකර්ෂණය සහ විකර්ෂණය දෙකම පෙන්වන්නේ කවුද? චුම්බක විතරයි. හරිද? ඔන්න ඔය ක්‍රමයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ඕනම ද්‍රව්‍යයක් චුම්බකයක්ද නැද්ද කියලා. හරි. දැන් මං කියනවා හරි. මට ඕන මෙන්න මේ පැන්සල චුම්බකයක්ද කියලා හඳුනා ගන්න. හරි. ඔන්න මම ලං කරනවා මේක චුම්බකයට. ආකර්ෂණය වෙනවද? නෑ. විකර්ෂණය වෙනවද? නෑ. විකර්ෂණය වෙන්නේ නෑ. මේක චුම්බකයක්ද? මේක චුම්බකයක් නෙවෙයි. ඒක චුම්බකයක්. හරි. ආ ඊට පස්සේ මං අරගන්නවා හරි මොනින්ද ප්‍රශ්න කීයක් අහනවද අහලා හරි ඊට පස්සේ මං අරගන්නවා මේ විදිහට මේක මේ මොකද්ද පරිණාමකයක් යකඩ තහඩු තියෙන එක මේක මං ලං කරනවා ඔන්න ආකර්ෂණය වෙනවා ඔව් නේද ආකර්ෂණය වෙනවා ඊට පස්සේ ඔන්න මම මේක අනිත් පැත්ත හරවනවා හරි ආකර්ෂණය වෙනවා විතරයි විකර්ෂණයක් පෙන්වනවද මෙයා විකර්ෂණයක් පෙන්වනවද නෑ ආකර්ෂණය විතරයි මොන පැත්තට හැරෙවොත් ආකර්ෂණය විතරයි විකර්ෂණය පෙන්වන්නේ ආකර්ෂණයයි විකර්ෂණයයි දෙකම පෙන්වනවා නම් විතරණයක චුම්බකය මේකේ ආකර්ෂණය විතරයි පෙන්වන්නේ ඒ හින්දා මේකත් චුම්බකයක් නෙවෙයි හරි ඊට පස්සේ
හරිද ඊට පස්සේ මම බලන්න යනවා ඊට පස්සේ මම බලන්න යනවා මෙන්න මේ මෝටරය චුම්බකයක්ද නැද්ද කියලා මේ මෝටරය චුම්බකයක්ද නැද්ද කියලා බලන්න යනවා බලන්න ඈ චුම්බකයක්ද නැද්ද ඔන්න මම බලන්න මම මේකට මේක ආකර්ෂණය කරනවා මේකට මේක ආකර්ෂණය කරනවා ආකර්ෂණය වුණා අනිත් පැත්ත හරවන්නුත් මේක මොකද වෙන්නේ අනිත් පැත්ත හරවන්න මේක ආකර්ෂණයමයි වෙන්නේ විකර්ෂණයක් නැහැ ওই පැත්ත ලං කරත් මේක ආකර්ෂණයම තමයි හරි මට බලලා කියන්න මේ chart එක දිහා බලලා මෝටරය චුම්බකයක්ද නැද්ද හැම වෙලේම ආකර්ෂණය විතරයි උනේ විකර්ෂණයක් නැහැ මෝටරය චුම්බකයක්ද නැද්ද කවුද නැහැ කියන අය වාසිකව කියන්නේ මෝටරය චුම්බකයක්ද නැද්ද හරි කසුන්තයි නිවන්තිකයි දෙන්නම කියනවා මෝටරය චුම්බකයක් නෙමෙයි කියලා චුම්බකය මෝටරය චුම්බකයක්ද වාසිත चुंबक නෙවෙයි නෙවෙයි ආ හොඳද එතකොට අපි මොන ආහාර දෙයක් චුම්බකයක් කියලා හඳුනාගන්නේ තවත් චුම්බකයට ආකර්ෂණය සහ විකර්ෂණය කියන දෙකම පෙන්වනවා නම් විතරයි හරි ආකර්ෂණය සහ විකර්ෂණය කියන දෙකම පෙන්වනවා නම් විතරයි අපි කියන්නේ මේක චුම්බකයක් නැත්නම් මේක චුම්බකයක් නෙවෙයි හරිද ලියාගන්න ඊළඟ ක්‍රියාකාරකම ඊළඟ ක්‍රියාකාරකම චුම්බකයක් චුම්බකයක් වෙන්කර හඳුනා ගැනීම චුම්බකයක් වෙන්කර හඳුනා ගැනීම හරිද චුම්බකයක් වෙන්කර හඳුනා ගැනීම චුම්බකයක් වෙන්කර හඳුනා ගැනීම හරි හරි ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය සර් මොකද්ද ලියවන්න කිව්වේ ක්‍රියාකාරකම කියලා ලියලා චුම්බකයක් වෙන් කර හඳුනා ගැනීම ක්‍රියාකාරකමේ මාතෘකාව චුම්බකයක් වෙන් කර හඳුනා ගැනීම හරි ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය හරි දණ්ඩ චුම්බකය දණ්ඩ චුම්බකය යකඩ ඇණයක් දණ්ඩ චුම්බකයක් යකඩ ඇණයක් ඊට පස්සේ පැන්සලක් පැන්සලක් හරි පැන්සලක් වෙනත් කුඩා චුම්බකයක් වෙනත් කුඩා චුම්බකයක් වෙනත් කුඩා චුම්බකයක් හරි ලියන්න ක්‍රමය ලියන්න ක්‍රමය පොඩකින් හරි
ක්‍රමය හරිද භාෂිත හරි සර් භාෂිත හරි සර් යන්න ක්‍රමය දණ්ඩ චුම්බකයේ දණ්ඩ චුම්බකයේ N සහ දණ්ඩ චුම්බකයේ N සහ S දණ්ඩ චුම්බකයේ N සහ S අග්‍රවලට දණ්ඩ චුම්බකයේ N සහ S අග්‍රවලට अग्रवल पेंसल पेंसल कमावक पेंसल कमावक यकड़ एनय यकड़ एनय अनेक चुंबकय लंकर बलन्न लंकर बलन्न हरी लंकर बलन्न हरिद बस लियान्न निरीक्षणय किया निरीक्षणय वगुवा कनिन्नोन तीरु तुनक हरी वगुवा कनिन्नोन तीरु तुनक द्रव्यय इंद्रवेट लंकल विट वस्य अनित्यक अनित्यक इस द्रवेट लंकल विट आकर्षण वेद आकर्षण नोवेद विकर्षण वेद अरे उपकल लिया चुंबकेट चुंबक
चुंबक इच्छराई वगु पुरवाने पा वगु पुरवाने तो आला आप यो लिवा दे ओ सर लिवा हाँ हरि नहीं सर हरि देखिए रा हाँ लिए अपने त्याग माते के लिए हो हरि पेंसल इंट्रवेटर लंकल विटर पेंसल इंट्रवेटर लंकल विटर मुकदमे इन्हें आकर्षण एवेद आकर्षण हो विकर्षण नुवे आकर्षण हो विकर्षण नुवे उन्ने इंद्रवे इस द्रवेट लंकरत एका तम आकर्षणे हो विकर्षणे नो इस द्रवेट लंकरा एक अन मेथीरो अट तेन्नो न आकर्षणे हो विकर्षणे नो वे अरे इट पास से याकड़े ऐने वेनेट माय याकड़े पेत्तका नंग कमान्ने ऐने इधर अवुल देह में कान्ने क्या ऐने बासी था आउल दे में गान सर आउल लग नहीं सर आउल लग नहीं नहीं देखा मैं कबाके नहीं नहीं था अभी टेन हिंदे आकर आने सर आकर पेट का आवेश कराना पुलाव हो क्या ना आए क्या ना आकर्षण हो विकर्षण नोबे इतना वो कुत्ते ने नहीं पहन सर तीबा में नहीं सा अरे आकर्षण हो विकर्षण नोवे ඔන්න යකඩ ඇණය මේක තමයි යකඩ ඇණය කියලා හිතන්න හරි ඔන්න එන්ඩ්‍රවේට ලං කරා මොකද උනේ එන්ඩ්‍රවේට ලං කරපුවාම මොකද උනේ ආකර්ෂණයද විකර්ෂණයද එන්ඩ්‍රවේට ලං කළ විට ආකර්ෂණය යන්න ආකර්ෂණය වේ ලීවස වෙනත් චුම්බකයක් අරගෙන ඉන්ද්‍රවේට ලං කරනවා ඉන්ද්‍රවේට ලං කරනවා හරි මොකද උනේ ඉන්ද්‍රවේට ලං කරද්දි මොකද වෙන්නේ මේ ඉන්ද්‍රවේට ලං කරද්දි ආකර්ෂණය වෙනවා හරි ආකර්ෂණය වේ ඉන්ද්‍රවේට එහෙම අපි බලමු මේ විදිහෙනම් තියලා ඉස්ත්‍රාවේට ලං කරද්දි මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ ඉස්ත්‍රාවේට ලං කරන්න බෑ මේක මේ ඈත් වෙනවා ආ මොකද වෙන්නේ විකර්ෂණය වේ විකර්ෂණය වේ හරිද විකර්ෂණය වේ හරි ඔක තමයි නිරීක්ෂිත ඔයාලා අපිට තේරෙනවා චුම්බකයක් නම් ආකර්ෂණයයි විකර්ෂණයයි දෙකම වෙනවා යකඩ වගේ දෙයක් නම් ආකර්ෂණයේ විතරයි පැන්සල් වගේ දෙයක් නම් ආකර්ෂණ විකර්ෂණවත් මොකුත් වෙන්නේ නැහැ හරි එතකොට ආකර්ෂණයයි විකර්ෂණයයි දෙකම වෙනවා නම් විතරයි ඒක අනිවාර්යයෙන්ම චුම්බකයක් වෙන්නේ ලියන්න නිගමනය නිගමනය
නිගමනය හරි නිගමනය හරි නිගමනය හරිද හරි හරි ලියන්න පළවෙනි තල් ලකුණ දාලා පැන්සල් වැනි ද්‍රව්‍ය පැන්සල් වැනි ද්‍රව්‍ය පැන්සල් වැනි ද්‍රව්‍ය චුම්බකයට පැන්සල් වැනි ද්‍රව්‍ය චුම්බකයට ආකර්ෂණය හෝ චුම්බකයට ආකර්ෂණය හෝ විකර්ෂණය සිදු නොවේ චුම්බකයට ආකර්ෂණය හෝ විකර්ෂණය සිදු නොවේ චුම්බකයට ආකර්ෂණය හෝ විකර්ෂණය සිදු නොවේ යකඩ වැනි ද්‍රව්‍ය යකඩ වැනි ද්‍රව්‍ය යකඩ වැනි ද්‍රව්‍ය නෑ ඊළඟ තර ලකුණ සෝරි මට කියන්න අමතුණා ඊළඟ තර ලකුණ යකඩ වැනි ද්‍රව්‍ය චුම්බකයට යකඩ වැනි ද්‍රව්‍ය චුම්බකයට ආකර්ෂණය පමණක් සිදුවේ ආකර්ෂණය පමණක් සිදුවේ සර් ආය මුලින් ඉඳලා කියන්න බෑ කොහකද කවිනු මුලින් ඉඳන් කියන්න ඕන කොතන ඉඳන්ද යකඩ ආ යකඩ වැනි ද්‍රව්‍ය චුම්බකයට යකඩ වැනි ද්‍රව්‍ය චුම්බකයට ආකර්ෂණය පමණක් සිදුවේ ආකර්ෂණය පමණක් සිදුවේ හරි යකඩ වැනි ද්‍රව්‍ය චුම්බකයට ආකර්ෂණය පමණක් සිදුවේ හරි ආකර්ෂණය පමණක් සිදුවේ ඊළඟ තර ලකුණ දාලා ලියන්න ඊළඟ තර ලකුණ දාලා ලියන්න චුම්බක චුම්බක ආකර්ෂණය සහ විකර්ෂණය යන ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි හරි දෙකම සිදු කරයි ඒකටම ලියන්න ඒකටම මේ නිසා යම් ද්‍රව්‍යයක් මේ නිසා යම් ද්‍රව්‍යයක් සර් ආය මුලින් ඉඳන් කියන්න මේ වාක්‍ය සර් ආය මුලින් ඉඳන් කියන්න මේ වාක්‍ය කොතනද ලිව්වේ හසරංගේ අන්තිමේට දෙකම ලැප් එකේ බැටරි බහලා තියෙන දැන් මේ ඊට පස්සේ තව කරනවද නෑ ආයි කරන්නේ
කවුද අපේ භාෂිත නේද සකිල නේද ආය කතා කරේ සකිල කොතනද ලියලා තියෙන්නේ අලියන්න කමෙන් මම වාක්‍ය අහපු මොන ඉඳන් කියන්න චුම්බකය චුම්බකය ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි යන දෙකම සිදු කරයි හරි ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි හරි මේ නිසා එකටම ලියන්න මේ නිසා යම් ද්‍රව්‍යයක් වෙනත් චුම්බකයක වෙනත් චුම්බකයක ද්‍රව වලට ලං කළ විට ද්‍රව වලට මේ නිසා වෙනත් ද්‍රව්‍යයක් මේ නිසා යම් ද්‍රව්‍යයක් මේ නිසා යම් ද්‍රව්‍යයක් වෙනත් චුම්බකයක වෙනත් චුම්බකයක ද්‍රව වලට ලං කළ විට ද්‍රව වලට ලං කළ විට ආකර්ෂණය සහ ආකර්ෂණය සහ විකර්ෂණය යන ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි නම් දෙකම සිදු කරයි නම් එම ද්‍රව්‍යය චුම්බකයක් වේ එම ද්‍රව්‍යය චුම්බකයක් වේ හරි ඒ කියන්නේ හරි සර් අපෝ කියන හසරංගි හසරංගි යම් කියන එක පස්සේ මොකද කිව්වේ මට වාක්‍ය කියන්න ඕන අතර කරපු තැන මුලින් ඉඳන් අහපෝ වාක්‍ය කියවලා චුම්බක ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි ඒසා යම් එච්චරයිද ලිව්වේ ද්‍රව්‍යයක් වෙනස් නැහැ චුම්බකයක් ද්‍රව්‍යවලට ලං කළ විට ආකර්ෂණය සහ විකර්ෂණය යන දෙකම සිදු කරයි හරි දෙන්නේ විතරයි සලි එතෙන් විතරයි ගොඩක් ලියලා නැහැ එහෙනම් හරි කවුද හසරංගි නෝට් එකේ දාපුවම බලලා ලියාගන්න අවසාන වාක්‍යම වෙලාව තිබුණොත් කියන්න වෙලාව ඉවර නිසා මම මේ මේ කියන්න ඕන ටික කියන්නම් හරි නැති වුණොත් එහෙම ආය ලියන්න දෙන්නේ නැහැ අවසාන වාක්‍ය ලියන්න ලියාගන්න ඕන බලලා නෝට් එකේ දාපුවම හරි බලන්න ඒ කියන්නේ මොනා හරි දෙයක් මේ වගේ මොනා හරි දෙයක් හරි මොනා හරි දෙයක් හරිද චුම්බ මේ මොකද්ද චුම්බකයකට ලං කරද්දී වෙනත් චුම්බකයකට ලං කරද්දී හරි වෙනත් චුම්බකයකට ලං කරද්දී මෙහෙම හරි එයාගේ ද්‍රව දෙකට ලං කරද්දී එක ද්‍රවයකට ආකර්ෂණයක් සහ හරි අනිත් ද්‍රවයට විකර්ෂණයක් පෙන්නනවා නම් මේක අනිවාර්යයෙන්ම චුම්බකයක් ආකර්ෂණයේ විකර්ෂණයේ දෙකම පෙන්නනවා නම් ඒක චුම්බකයක් කියලා කියන්නේ හරි ලියන්න හසරංගි හසරංගි ලියන්න යම් ද්‍රව්‍යයක් යම් ද්‍රව්‍යයක් වෙනත් චුම්බකයක යම් ද්‍රව්‍යයක් වෙනත් චුම්බකයක ද්‍රව දෙකට වෙනත් චුම්බකයක
द्रव देखकर आकर्षणय सह विकर्षणय यन आकर्षणय सह विकर्षणय यन आकर्षणय सह विकर्षणय यन देखम सिदु कराई नाम देखम सिदु कराई नाम एय 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 चुंबकयाक वे एय चुंबकयाक वे हरि एय चुंबकयाक वे හරි අපිට තව පාඩමේ පොඩි කොටසක් කරන්න තියෙනවා හරිද ඊට පාඩමේ තව පොඩි කොටසක් කරන්න තියෙනවා අපි ඒ කොටස හරි ලබන සතියේ ඉරිදා සාකච්ඡා කරමු හරිද එතකොට මේ පාඩම තමයි සතියේ ඉරිදායෙන් අවසන් වෙනවා හරි දැන් අද මොන්න මං කියනවා ලබන සතියේ මේ පාඩම අවසන් වෙනවා කියලා කියන්නේ දෙවැනි වාරයට අදාළ පාඩම් සියල්ල ඉවර වෙනවා හරි දෙවැනි වාරයට අදාළ පාඩම් සියල්ල ඉවර වෙනවා ඒ කියන්නේ අපි දෙවැනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය ලියන්න ලෑස්ති වෙන්න ඕන හරි දෙවැනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය ලියන්න ලෑස්ති වෙන්න ඕන හොඳයි ඒ කියන්නේ ළමයි අද ඉඳන් විද්‍යාව පෙළ පොත පාඩම් කරන්න ඕන පේපර් එක ලියන්න පුළුවන් වෙන විදියට හරිද තේරුණා නේද හැමෝටම තේරුණා හරි එහෙනම් ලබන සතිය හැමෝම හරි ලබන සතිය හැමෝම පේපර් එක ලියන්න සෝරි පේපර් එක ලියන්න පාඩම් කරලා තියෙන්න ඕන ලබන සතියේ මේ පේපර් එක අද ඉඳන් පාඩම් කරන්න පටන් ගන්න හරි එතකොට මම පේපර් එක දෙන දවස කියන්නම් කවද්ද කියලා එදා එදා ඒ දවස්වල පේපර් එක ලියන්න අද ඉඳන් පාඩම් කරලා ඇස්සේ මොකද්ද විභාගේ भाषित मर नोट हेमोटम හරි හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉවලවලට ඉන්න.